ආයිබෝන් කියලා පිළිගන්න හැම දෙනාම කම්බයින් මැත් YouTube channel එකට. න්‍යාස සම්බන්ධයෙන් වෙන තියෙදි වීඩියෝ තුනක් ඔස්සේ මම මේ වෙනකොට වඩ කවල් කළේ. ඒක වීඩියෝ එකක් හරි බලන්න බැරුණා නම් පල්ලෙහා description එකේ link තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් එක මුලින් බලලා ඉන්න. අපිට මේ වීඩියෝස් වලදී ගොඩක් ගණන් සාකච්ඡා ගන්න අවස්ථාව ලැබුණ නැහැ. මොකද තියෙරි කොටස් තමයි වැඩිපුරම සාකච්ඡා කරන්නේ. ගණන් වලින් හොඳම ගණන් තියෙන්නේ past perfect. ඉතින් මම මේ වීඩියෝ සීරීස් එකෙන් කරන්නේ අන්න ඒ හොඳම ගණන් ටික අදන ආකාරය වඩ කියන්නේ. මම අද ඔයාලට කියලා දෙනවා 2013 අවුරුද්දේ න්‍යාස ගණන කොහොමද හදන්නේ කියලා. මම මේ කියලා දෙන දේවල් හොඳටම අවබෝධ කරගෙන 2013-14 විදිහට ඉදිරියේ තියෙන past perfect ගණන් සෙට් එකක් අනිවාර්යෙන් හදන්න. මම ඒ වීඩියෝස් උත් ඉදිරියේදී අප්ලෝඩ් කරනවා. ඒ අතරෙම තව දෙයක් තියෙනවා ඔයාලට කරන්න. ඒ තමයි න්‍යාස ගුණිතය, පෙරළුම් න්‍යාස, ඒ වගේම ප්‍රතිලෝම න්‍යාස කියන කාරණා ගැන ඔයාලා තවදුරටත් අධ්‍යයනය කරන්න. ඒ සඳහා ඔයාලට පුළුවන් විවිධාකාරයේ න්‍යාස ඔයාලම ලියාගෙන ගුණ කරන්න. ඒවල ප්‍රතිලෝම හොයන්න ඔයාලා කාරණා ඔයාලම ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔය කියන දේවල් ඔය ආකාරයට කරන් ගියොත් මේ අවුරුද්දේ ඒලල් පේපර් එකට හොඳටම කරගන්න පුළුවන්. 2013 අවුරුද්දේ න්‍යාස ගාන අපිට මුලින්ම කරන්න කියලා තියෙන්නේ Q ට්‍රාන්ස්පෝස් එක වරක් Q සමානයි ලැම්ඩා I වෙන පරිදි ලැම්ඩා හොයන්න තියෙන්නේ. ඉතින් මේ ලැම්ඩා හොයන්න කලින් අපි කරගෙන ඉන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අපිට Q දීලා තියෙනවා. ඒක හරි. හැබැයි Q කේ ට්‍රාන්ස්පෝස් එක මොකද කියලා අපි මේ වෙනකොට දන්නේ නැහැ. එහෙනම් අපි පළවෙනිම කාරණේ වෙන්න ඕන Q කේ ට්‍රාන්ස්පෝස් එක හොයන එක. හරිද? ඉතින් මම Q කේ ට්‍රාන්ස්පෝස් එක හොයන්නේ කොහොමද කියලා මීට කලින් ඔයාලට මගේ matrix part 1 කියන වීඩියෝ එකේදී කියලා දුන්නා. එතෙන්දී අපි කරේ මේ peeli තීර විදිහට ලියාගන්න. peeliye තීරයක් විදිහට ලියාගත්තා. මේ peeliyat මොනවදන් තීරයක් විදිහට ලියාගත්තා. අන්න එතකොට මට Q ගේ ට්‍රාන්ස්පෝස් එක ලැබෙනවා. හරි. දැන් අපිට ප්‍රශ්නට හල් දින්නේ Q ගේ ට්‍රාන්ස්පෝස් එක Q කියන matrix එකෙන් ගුණ කරාම I කියන්නේ unit matrix එක ලැම්ඩා වාරක් යුනිට් මැට්‍රික්ස් එක සමාන නැහැ කියලා තියෙනවා. හරිද? ඉතින් ඔය වැඩේට යන්න කලින් මුලින්ම අපි මේ ගාන මම මෙන්න මේ විදිහට හදනවා. මුලින්ම අපි Q ගේ ට්‍රාන්ස්පෝස් එක Q ගෙන් වැඩි කරගන්න. අපි බලමු වැඩි කරාම මොකද්ද ලැබෙන මැට්‍රික්ස් එක කියලා. මම මෙතනින් ඒ වැඩි කරන්න Q ගේ ට්‍රාන්ස්පෝස් එක Q ගෙන් වැඩි කරන්නේ. මෙතෙන්දි පිළිවෙල සෑහෙන්නම් වැදගත්. හරිද? ඒ නිසා මේ දෙක පිළිවෙල ලියාගෙන කවදාවත් මෙතන මාරු ගන්න බෑ අපිට. දැන් ඔන්න මම Q ගේ ට්‍රාන්ස්පෝස් එක ලියාගත්තා. මේ ලියාගන්නේ Q. හරිද? දැන් මේ දෙන ගුණ කරාම එන උත්තරය තමයි මෙතන ලියන්න. දැන් බලන්න මේ peeli මේ තීරුවෙන් ගුණ වෙන්නේ. එක් වරක් එක එකයි, එක් වරක් එක එකයි. ඔය දෙන එකතු කරාම උත්තරය දෙකයි. මේ peeli මේ තීරුවෙන් ගුණ වෙද්දී එක් වරක් ඍණ එකයි, ධන එකයි. බිංදුව. මේ peeliye මේ තීරුවෙන් ගුණ වුණාම ඍණ ධන එක බිඳුවයි. මේ peeliye මේ තීරුවෙන් ගුණ වෙද්දී ඍණ එක වරක් ඍණ එක ධන එකයි, එක වරක් එක එකයි. එකතු වුණාම උත්තරේ දෙකයි. හරිද? අපිට මෙන්න මේ විදිහේ න්‍යාසයක් ලැබුණා. හරිද? ඕක ලැම්ඩා වාරයක් i'ට තමයි සමාන වෙන්නේ. හරිද? ඉතින් මම දැන් කොහොම ලියාගත්තද බලන්න. මම i matrix එක i කියන න්‍යාසය 2x2 matrix එකක් විදිහට තේරෙන මොකද යා හැල අපිට i කියන්නේ 2x2 matrix එකක් කියලා දෙනවා. හරිද? ඉතින් මේ matrix එකෙන් මම මෙතන දින matrix එකෙන් අපිට පුළුවන් නේද දෙකක් එලියට අරගෙනම ලියන්න. හරිද? මෙතනින් දෙකක් අපිට එලියට අරගෙනම ලියන්න පුළුවන්. ඉතින් මම මේ විදිහටම මෑ ලිව්වා. දැන් බලන්න. එතකොට අපිට පේනවා මේ ලැම්ඩා කියන්නේ කවුද කියලා. හරිද? ඉතින් අපිට එන උත්තරය එනවා බොහොම ලේසියෙන්. ලැම්ඩා සමාන 2යි කියලා. ඔන්න දැන් අපි පළවෙනි වැඩේ කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ 13 ගාන අදාළව දෙවෙනි කොටස හදන්න. ඊළඟට අපිට කියලා තියෙන්නේ n9. ඒ කියන්නේ අපි මීට කලින් කරපු මෙන්න මේ දේ භාවිතා කරලා අපිට යාල p කවුද කියලා දිය දෙනවා. මේ p කියන න්‍යාසයේ ප්‍රතිලෝමය හොයන්න එක තියෙනවා. හරි, අපි දන්නවා මේ වගේ 2x2 matrix එකක ප්‍රතිලෝමය හොයන්න මම ඊට කලින් වාට කියලා දුන්නා. හරි, දෙකේ වෙනම ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි ඒ ක්‍රමවේදය භාවිතයෙන් තොරව මෙන්න මේ අපි දැනට කරගත්ත ඔප්පු කිරීම ඇසුරෙන් තමයි මෙන්න මේ p ගේ ප්‍රතිලෝමය හොයන්න කියලා තියෙනවා.
මම අවශ්‍ය කරන කාරණා සියල්ලම කෙටින් ලියාගත්තා. මොකද මේ දේවල් මේ ගාන හිතන්න සෑහෙන්න ඕන. කලින් කොටස නම් බොහොම සරලව අපිට හදාගන්න පුළුවන්. හැබැයි මේ ප්‍රතිලෝමය හොයද්දි හොයන කොටස තමයි මේ 13 ගානට අදාළව තියෙන අමාරුම කොටස. මේ හිතන්න අවශ්‍ය වෙන තැන මම මේ සියලුම කාරණා ටික ගොනු කරගත්තා. ප්‍රතිලෝම න්‍යාසයක් හොයන තියරිය මේක. හරිද? ওই කාරණා මීට කලින් 2011 2012 කියන අවුරුදු වලත් මම කියලා දුන්නා. හරිද? ඒ අවස්ථාවේ අපි කරගත්තේ i මේ වගේ මොන හරි යම් උපක්‍රමයක් දුන්නාම i තනි කරගත්තා. හරිද? i එක පැත්තක තනි කරගෙන p වර ඊළඟට යන ඉතුරු සම්පූර්ණ න්‍යාස කොටසම ඉතුරු සම්පූර්ණ කොටසම ප්‍රතිලෝම න්‍යාසෙද අපි තෝරගත්තා. ඔක තමයි අපි කලින් කරේ. හරිද? මෙතනදිත් අපිට පුළුවන් මේක තමයි අපි දැනට කරගත් උපකිරීම. දැන් අපිට දැනට පුළුවන් මේ දෙක මේ පැත්ත දාගන්න. දාගත්තාම i මේ පැත්තේ තනි වෙනවා. හරිද? හැබැයි දෙක මේ පැත්ත දාගත්තට මේ p කියන මැට්‍රික්ස් එක මෙතන නිර්මාණය වෙන්නේ නැහැ. අපිට හොයන්න ඕනේ ප්‍රීගේ ප්‍රතිලෝමය. ඉතින් මෙතන p ඉන්න ඕන එයාගේ ප්‍රතිලෝමයක් වන්න. හරිද? ඔන්න ඔතන ප්‍රශ්නයක් එනවනේ. ඉතින් ඔය කියන ප්‍රශ්නේ එක්ක තමයි මේ ගාන අපි හොඳට හිතන්න ඕනේ. අපිට මෙතන p හදාගන්නත් ඕන. එයාගේ ප්‍රතිලෝමය හොයන්නත් ඕන. ඔය කිව්ව දේවල් දෙකම සිද්ධ වෙන්න අපි හොඳට හිතන්න ඕනේ. හරිද? ඒ හිතන්න මෙමෙ. කොහොමද මේ දෙක දැන් මෙහෙට දාගන්න ඕනේ? එතනින් ඉදිරියට ගාන කරන්න දෙක මේ පැත්තේ තියෙන්න ඕනේ. ඉතින් ඔය දාගන්න දෙකෙන් මම මෙහෙම හිතුවද ඔය දාගන්න දෙක මම මේ විදිහට වෙනස් කරගන්නවා. එක කියන්නේ අපිට ලියන්න පුළුවන් නේද දෙක කියන සංඛ්‍යාව මූල දෙක වැඩි කිරීම මූල දෙක විදිහට. හරිද? ඔය දාගන්න දෙක මම මූල දෙක වෙදී මූල දෙක විදිහට කොටස් දෙකකට කඩා ගන්න. මෙදෙන ගුණ කරාම දෙක හැදෙනවා. හරිද? එහෙම දාගෙන මම මේ න්‍යාස දෙක වෙන වෙනම ඔය මූල දෙකෙන් එක බෙදීම් මූල දෙක කියන සංඛ්‍යාව වැඩි කරගන්නවා. හරිද? අන්න ඒ වැඩේ කරගත්තාම ඔයාලට පේනේවි දැන් මෙතන p නිර්මාණය වෙනවා. හරිද? දැන් බලන්න යාලියගම අපි එක බෙදීම් මූල දෙකයි ඍණ එක බෙදීම් මූල දෙකයි එක බෙදීම් මූල දෙකයි එක බෙදීම් මූල දෙක බලන්න p හැදුනා. මෙතන එක බෙදීම් මූල දෙක ඍණ එක බෙදීම් මූල දෙක එක බෙදීම් මූල දෙක සමානයි. හරි මේ තියෙන්නේ p. මේ තියෙන්නේ p නා එයා යම් කිසි මැට්‍රික්ස් එකකින් ගුණ වෙලා i ට සමාන වෙනවනම් අනිවාර්යෙන් මේ තියෙන්නේ p ගේ ප්‍රතිලෝමය. හරිද? එහෙනම් මම ලියන්න බුලා මෙන්න මේ න්‍යාසය තමයි p ගේ ප්‍රතිලෝම න්‍යාසය වෙන්නේ. 2013 ගානේදී ඊළඟට අපිට කරන් තියෙන වැඩේ තමයි මෙන්න මේක. හරිද? එතනදී අපිට එයාලා d කියලා තව අලුත් මැට්‍රික්ස් එකක් දීලා තියෙනවා. දීලා එයාලා අපිට කියනවා ap සමාන pd වන පරිදි. හරිද? මෙන්න මේ ආකාරය වෙන විදිහට අපිට a හොයන්න කියලා. මොකද අපි මේදි p කියන කවුරු කියලා දන්නවා. ඒ වගේම එයාලා d දීලා තියෙනවා. දැන් අපිට a තමයි හොයන්න තියෙන්නේ. හරිද? ඉතින් ඔබ බැලුව බැලමට කෙනෙක් හිතන බලන් බොහොම සරල සිද්ධියක් නේද කියලා. හැබැයි සරල වුණාට ඔය උත්තරට යන අපි ටිකක් හිතන්න ඕන. සරලවම උත්තරට යනවා. හරි. දැන් අපිට a නම් හොයන්න තියෙන්නේ. ඉතින් a හොයන්න නම් අපි a-ව උක්ත කරගන්න ඕන. හරිද? a-ව උක්ත කරගන්න නම් දැන් මේ p අයින් කරගන්න ඕනේ. ඉතින් අපිට හිතුමනාවට මං කියවන න්‍යාසවල බෙදීමක් අපිට නැහැ. ඉතින් මේ මේ p එකෙන් බෙදලා දාන්න බෑ අපිට කොහෙත්ම. හරිද? p ඉවත් කරගන්න නම් ක්‍රමවේද තමයි මෙන්න මේ දෙක. මම ඊට කලින් තේ දෙක කියලා දෙනවා. p ගේ ප්‍රතිලෝමය. න්‍යාසයෙන් මට දෙපැත්තම වැඩි කරගන්න පුළුවන්. හරිද? හැබැයි මේ වැඩි කරගනින්දි මේ පිළිවෙල කියන දේ අතිශයින් වැදගත්. මොකද මට මේ p ඉන්වර්ස් එක ඉදිරියට දාගන්න බෑ. එහෙම දාගත්තොත් මේ දෙන්න දැන් අපි දන්නවා මේ දෙන්න ගුණ වුණාම මෙතන නිර්මාණය වෙන i කියන යුනිට් මැට්‍රික්ස් එක. හරිද? ඒ i කියන යුනිට් මැට්‍රික්ස් එක මම p ඉන්වර්ස් එක ඉදිරින් ලියාගත්තා නම් ඒට ඉදිරින් ලියාගත්තා නම් කවදාවත් හැදෙන්නේ නැහැ. මොකද මේ මේ ඉදිරිය එක ළඟ තිබ්බොත් විතරයි මෙයා i කියන යුනිට් මැට්‍රික්ස් සමාන. හරිද? දැන් ඊට පස්සේ වෙන්නේ අපි දන්නවනේ 3 වරක් 1 3යි වගේ a කියන මැට්‍රික්ස් එක යුනිට් මැට්‍රික්ස්ෙන් ගුණ වුණාට පස්සේ නැවතත් නිර්මාණය වෙන්නේ a කියන මැට්‍රික්ස් එකම තමයි. හරි මම එක මෙතෙන් දැන් ලියා. හරි. දැන් ඕන අපිට a කියන අපි නොදන්න මැට්‍රික්ස් අපිට හොයන්න කිව්ව කෙනා දන්න පද වලින් ආ. හරිද? p කියන කවුද කියලා අපිට දීලා තියෙන. d කියන කවුද කියලා අපි දන්නවා. ඊට පස්සේ මීට කලින්
පොඩි වෙලාවට කලින් අපි p ගේ ප්‍රතිලෝමය කවුද කියලා හොයාගත්තා. දැන් අපිට තියෙන මේ තුන් දෙනා ගුණ කරලා උත්තරය ලබා ගන්න. මේ අවස්ථාවේදී සමහරට වාර තව පැටලෙන්න පුළුවන් තැනක් තමයි. ඔයා try කරාවේ සමහරට මේ matrix එක. මේ matrix එකත් එක මුලින්ම ගුණ කරලා ඊට පස්සේ මම ගුණ කරා. එහෙමනම් කොහෙත්ම කරන්න එපා. මොකද මම කිව්වා මේ න්‍යාසවලදී පිළිවෙල කියන එක වැදගත්. පළවෙනිදම තියෙන මේ දෙන්නනේ. එහෙනම් මුලින්ම මේ දෙන්න ගුණ කරලා ඒ ලැබෙන matrix එකෙන් තමයි මෙයා ගුණ කරන්නේ. අපිට කවදාවත් අත මේ විදිහට තැන් දෙකකින් දෙන්නේ ගුණ කරන්න බෑ. පිළිවෙලටම යනවා. හරි දෙනස දැන් අපි පිළිවෙලට මේ කට්ටි ගුණ කරගෙන යමු. හරිද? ඉතින් මුලින්ම එන මේ පේළිය මේ තීරුවෙන් ගුණ වෙනවා. හරි අපි ගුණ කිරීම කරමුකෝ. මේ පේළිය මේ තීරුවෙන් ගුණ වෙද්දී මෙතනින් බිඳුවයි මෙතන සුළු වෙද්දී මූල දෙක දෙකකින් වඩනහම මූල දෙකට. ඊට පස්සේ මේ පේළිය මේ තීරුවෙන් ගුණ වෙද්දී මෙතන බිඳුවයි මෙතන ඍණ 4යි මූල 2යි. ඊට පස්සේ මේ පේළිය මේ තීරුවෙන් මෙතන බිඳුවයි මෙතන මූල 2යි. මේ පේළිය මේ තීරුවෙන් මෙතන බිඳුවයි මෙතන 4යි මූල 2යි. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ දෙන්නව ගුණ කරගන්න එක. හරි ඒ දෙන්න ගුණ කරාමත් අපිට ලැබෙන 2 by 2 matrix එක තමයි මේ පේළිය මේ තීරුවෙන්. මේ පදේ මේ පදෙන් ගුණ වුණාම මූල දෙක මූල දෙක සුළු වෙලා එකක් කියලා අපිට යනවා. මේ පදෙන් ගුණ වෙද්දී ඍණ ඍණ ධන වෙනවා. මූල දෙක සුළු 4යි. 4යි 1යි 5යි. මේ පේළිය මේ තීරුවෙන් මූල දෙක සුළු වුණා 1යි. මේ පදෙන් ගුණ වෙද්දී මූල දෙක සුළු වෙලා 4යි. හැබැයි මෙතන ඍණ 4යි. මෙතන 1යි මෙතන ඍණ 4යි. එතකොට අපිට එනවා ඍණ 3යි කියලා. ඊට පස්සේ මේ පේළිය මේ තීරුවෙන් 1යි මේ දෙන්නගෙන් ඍණ 4යි. 1යි ඍණ 4යි ඍණ 3යි. මේ පේළිය මේ තීරුවෙන් 1යි මෙතන 4යි. දෙක එකතු වුණාම උත්තරේ 5යි. ඔන්න ඔය ආකාරයට බොහොම පහසුවෙන් අපිට A-ගේ න්‍යාසය හොයාගන්න පුළුවන්. හරි දැන් අපි බලමු මේ 13 වෙනි අවුරුද්දේ අපිට කොහොමද ලකුණු බෙදලා තියෙන්නේ කියලා. මේ කොටසට අදාළව අපිට මුලින්ම කියව ට්‍රාන්ස්පෝස් එක හොයාගෙන මෙන්න මේ ගුණ කිරීම කරන ලකුණු පහක් සහ අවසානයේ මේ විදිහට ලැම්ඩා සෙවීමට ලකුණු පහක් විදෙන මුල් ලකුණු 10ක් මේ කොටසට අපිට ලබා දීලා තියෙනවා. මේ කොටසට අදාළව මෙන්න මේ අපි කරගන්නා වූ නිර්මාණයට මේ පිළි අපි කරගන්නා වූ නිර්මාණයට ලකුණු 10ක් අපිට ලැබිලා තියෙනවා. මොකද මේකේ ප්‍රධානම දේ මෙන්න මේ කාරණා. හරිද? ඊට පස්සේ අපි මේ විදිහට p ගේ ඉන්වර්ස් එක නැත්නම් p ගේ ප්‍රතිලෝමය හොයාගන්න තවත් ලකුණු පහක් විදිහට ලකුණු 15ක් මේ දෙවන කොටසට වෙන් වෙලා තියෙනවා. මේ අවසාන කොටසේදී මෙන්න මේ නිර්මාණයට අපි මේ දේ සුළු කළා. මේ දන්න තියරි භාවිතා කළා අපි මේ ඔප්පු කරගැනීමට. ඒ කියන්නේ මේ ඒව උක්ත කරගැනීමට අපිට ලකුණු 10ක් වෙන් වෙලා තියෙනවා. ඊළඟට මේ ආදේශයට සහ මෙතන මේ අපි කරගන්න සුළු කිරීම මේ ආදේශ ලකුණු 10ක් වගේම අවසානයේදී අපි නිවැරදිව ගුණ කළා ලැබෙන මේ පිළිතුරට තවත් ලකුණු 10ක් සමග මුල් ලකුණු 30ක් මේ කොටසට වෙන් වෙලා තියෙනවා. මේ කොටසට අදාළව අපිට කරන්න තිබෙන වැඩ ටික බොහොම අඩුයි. ඒ කියන්නේ අපිට මේ අපි මේ දන්න තියරි භාවිතා කරලා ඒ උක්ත කරගන්න සහ ඊළඟට මේ න්‍යාස තුන ගුණ කරගන්න තවට තිබුණා. හැබැයි මේ කොටසට වෙන් වෙච්ච ලකුණු ප්‍රමාණය අනිත් දෙකට සාපේක්ෂව වැඩි. හරි හැබැයි මේ ලකුණු 30 අපිට ගන්න නම් මෙයාගේ p inverse එක අපි හොයාගෙන ඉන්නවා. මෙයා දන්නේ නැත්තම් මේ 30ම අපිට ලැබෙන්නේ නැහැ. හරි දැන් නිසා හොඳින් මතක තියාගන්න මම අර කිව්ව කාරණා වැදගත්කම මේ p inverse වෙන එක තමයි මේ 13 ගානේ වැදගත්ම කොටස. මේ ආකාරයට මුළු ලකුණු 55ක් 2013 අවුරුද්දේදී න්‍යාස කොටසට වෙන් වෙලා තියෙනවා. ඉතින් ඔයා මේ p inverse වෙන එක හරිද පිගේ ප්‍රතිලෝම වෙන කියන කාරණාව හරියටම කරා නම් බොහොම ලේසියෙන් ඉතාම අඩුම කාලෙකින් ලකුණු 55ම ගන්න පුළුවන්. මේ මම කියලා දීපු ක්‍රමවේදයන් ඉදිරියේදී ඔයාලා භාවිත කරන ගණන් වලට පුළුවන් තරම් ඇප්ලයි කරන්න. ඉතින් ඒ ආකාරයට ඔයාලා වැඩ දෙක කරන් ගියොත් මේ අවුරුදු දෙකවල ගන්න බොහොම ලේසියෙන් ඔයාලට කරගන්න පුළුවන්. හරි එහෙනම් ඔයාලා 2014 15 විදිහට ඉදිරියේ තියෙන පාස්වර්ඩ් සෙට් එකත් අනිවාර්යෙන් කරලා තියන්න. මම ඒවට අදාළ වීඩියෝස් ඉදිරියේ අප්ලෝඩ් කරනවා. එතෙක් හැම දිනාටම සුබ දවසක්.